ගරුකටයුතු නායක හාමුදුරන් වහන්සේගෙන් අවසර වැඩමවාදාළ හාමුදුරන් වහන්ස සද්ධාවන්ත පින්වතුනි විශ්වෙන් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මේ සතිය පුරාවට හවස හතට පමණ මේ පින්වතුන්ගේ කරගෙන යන භාවනා පුහුණු හා සීලමය සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම තව සංවර්ධනය කර ගැනීමට උදව් වෙන ධර්ම දේශනා මාලාවක් තමයි පවත්වාගෙන යන්නේ. දැන් මේ වන විට අපි ඊයේ වෙනකන් මේ ධර්ම දේශනා මාලාවේ හඳුන්වලා දුන්නා ලෝකෝත්තර ප්‍රඥාවේ ස්වરૂපය ගැන. මේ බෞද්ධයේ අවසානයේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන සම්පූර්ණ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගැනීමයි. ලෝකෝත්තර ප්‍රඥාවෙන් අවබෝධ වෙන දෙයක් තමයි සංසාර විමුක්තිය. එහෙම නැතුව සංසාර විමුක්තිය කියන එක සංඥාවෙන් හෝ ලෞකික ප්‍රඥාවකින් අවබෝධ වෙන දෙයක් නෙමෙයි. සංසාර විමුක්තිය අවබෝධ වෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාවෙන්. දැන් ලෝකෝත්තර ප්‍රඥාව ගැන අපි මේ වෙන විට සෑහෙන කරුණු ටිකක් කියන්න යදුනා. ඒ වගේම ඒ කියපු කරුණු අනුව ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැනයි නැති තැනයි ගැන පැහැදිලි කරලා දුන්නා. දැන් ඊයේ දවසේ පැහැදිලි කරලා දුන්නා ලෝකෝත්තර ප්‍රඥාවයි මානසිකාර්යය අතර තියෙන සම්බන්ධය. දැන් මානසිකාර්යය කියන්නේ සංසාරයක් හදන්න උදව් වෙන ධර්මතාවය. මානසික කාර්යයක අඩංගු වන්නේ සංසාරගත සත්‍යාගේ ඒ මොහොතේ තියෙන උත්සාහය හා සීකල්පනාවයි. එතකොට උත්සාහයක් සීකල්පනාවක් උත්සාහ තියෙන හැම වෙලෙම මානසික කාර්යයක් තියෙනවා. ඒ සීකල්පනාව තුළ සියුම් හෝ උත්සාහයක් අන්තර්ගතයි. එමනම් මානසික කාර්යය කියන්නේ සීකල්පනාවයි උත්සාහයයි දෙකේ එකතුව කියලා මතක තියාගන්න. ඒ අනුව බුදුහාමුදුරුව පෙන්වන මනසිකාර වර්ග දෙකක්. එකක් තමයි යෝනිසෝ මනසිකාරය, අනික තමයි අයෝනිසෝ මනසිකාරය. දැන් උත්සාහය සීකල්පනාවේ එකතුවට මනසිකාරය කියනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්න නැති උත්සාහය හා සීකල්පනාවට. මෙන්න මේක වැදගත්. දැන් මේ පින්වතුන්ට කොච්චර භාවනා මේ ගැන කියා දුන්නා, දැන් ලෝකෝත්තර ප්‍රඥාව කියන එකේ වටිනාකමක් තේරෙන්නේ නැත්තේ තමන් උත්සාහයක් පවත්වන්න හැමදාම මහන්සි ගන්න. උත්සාහයක් පවත්වන තැන යෝනිසෝමනසිකාරය නෑ. එන උත්සාහයෙන් භාවනාවක් කරන තැන යෝනිසෝමනසිකාරය හොයන්න එපා. එතන තියෙන්නේ මානසිකාරයයි. මේක ඉගෙන ගන්න අමාරුම ධර්මතාවය. උත්සාහයයි සීකල්පනාවයි දෙක එකතු වෙයින් මානසිකාරය හැදෙනවා. දැන් ලෝකෝත්තර ප්‍රඥාව තියෙන මානසිකාරය යෝනිසෝ මානසිකාරයයි. මේ යෝනිසෝ මානසිකාරය තුළ උත්සාහයක් නැහැ. මේක ගැඹුරු දෙයක්. මේ ගැඹුරු දෙය නැවත මතක් කරලා දෙනවා නම් එක තැනකදී බුදුහාමුදුරුවෝ අහනවා අර ඒ රූපාවචර ප්‍රඥාව අරූපාවචර මට්ටමේ ප්‍රඥාව අධ්‍යක්ෂක කෙනෙක් මේගොල්ලෝ බ්‍රහ්ම මනසක් තියෙන අය. එතකොට මිනිස්සු වෙන්න පුළුවන් අමනුෂ්‍ය වෙන්න පුළුවන්. රූපාවචර ධ්‍යාන ලැබුවා නම් මිනිස්සෙක් එයා බ්‍රහ්ම මනසකින් යුක්තයි. එවැනි කෙනෙක් අහනවා බුදුහාමුදුරුවන්ගෙන් නිදුකානේ. ඔය නිදුකානේ කියන්නේ දැන් සංසාර දුක නැති තැනක් අවබෝධ කරගත්ත කෙනා. දැන් ඔබ වහන්සේ මේ සංසාර විමුක්තිය අවබෝධ කරගත්තේ කොහොමද? දැන් මෙන්න මෙතන තමයි මේ කිය මෙතන පැහැදිලි කරනවා.
මේ සූත්‍රය ගත්ත පොංච සූත්‍රයක් මජ්ජිම මේ සංයුත්තනිකායේ තියෙන පළවෙනි සූත්‍රය. ඒ සූත්‍රයෙන් කියන්නේ පැහැදිලි කරන්න බුදුහාමුදුරුව මං උත්සාහයකුත් නොකර ඒ වගේම එක තැන නවතින්නේ නැතුව සංසාරය කෙලවර කරා, දුක අවබෝධ කරගත්තා, සංසාර විමුක්තිය අවබෝධ කරගත්තා. මේක මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ පිළිගන්න කැමති නෑ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ පිළිගන්න කැමති මොකද්ද? මැරෙනකන් උත්සාහ කරලා නිවන් දකින්න. එහෙම නිවන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගන්න නෑ. ඒ කියන්නේ අවසානයේ මේ ලෝකෝත්තර ප්‍රඥාව තුළ තියෙන්නේ උත්සාහයයි සීකල්පනාවයි ඉබේ පිහිටන එකක් විය යුතුමයි. තමන්ගේ උත්සාහයෙන් කරන සීකල්පනාව පැවැත්ම සංසාරය නිර්මාණය කරනවා. මේක තමයි ගැඹුරුම ප්‍රශ්නේ. මේක තමයි අමාරුම වැඩේ. ඒක නිසාවෙන් දැන් ওই අමාරුවේ වැටෙන්නේ ඔයගොල්ලෝ ඇයි? මේ යෝනිතෝ මනසිකාරය මොකද්ද කියලා අපි හිතාගෙන ඉන්නේ සංසාරයක් හදන මනසිකාරයක් තමයි යෝනිතෝ මනසිකාරය කියන්නේ. සංසාරය හදන මනසිකාරයක් නෙවෙයි, සංසාරය විමුක්තිය හදන මනසිකාරයයි යෝනිතෝ මනසිකාරය. එහෙනම් එතන සංසාරයක් හදන උත්සාහයක් තියෙන්න බෑ. එතන සංසාර හදන විදිහේදී කල්පනාවක් තියෙන්න බෑ. දැන් ඔය පැටලවිල්ලට ඔය ලෝකෝත්තර ප්‍රඥාව කියන එක අපි නොදන්න කමට එන්න මූලික හේතුව තමයි සංඥාවට මුලා වීම. අපි හැම තැනම අපි උත්සාහ කරන්නේ, අපි සිහි කල්පනාව පවත්වන්නේ හොඳ සංඥා ලබා ගැනීම. එහෙමනම් දන් දෙන්නෙත් ඔයගොල්ලෝ දන් දෙන එකෙන් බලාපොරොත්තු වෙනවා හොඳ සංඥා ටික. දානේ දන් දුන්නා තව අය මං දෙන මිනිස්සයා ගැන වර්ණා කරයි කියලා බලාපොරොත්තු වෙන එක සංඥාවක්. ආවලා හොඳ දානයක් දෙනවා, හොඳට දන් දෙන්න පුරුදුයි. දැන් හාමුදුරු එහෙම දැන් පෙරක් අය දන් දෙනකොට කියනවා ඒක. මොකද එයාගේ තියෙන ලක්ෂණයක් ඒ. මේ සංඥාවකින් හඳුන්වනවා. මේ හඳුන්වනවා පෙරක් කියලාට දැන් වර්තමානයේ 21 වෙනි දවසේ ජීවත් වෙන අයට පෙරක් අයට ආරූඪ කරලා දෙන්නේ මේ ශාසනයෙන්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉන්දියාවේ හිටිය උපාසක උපාසිකාවන්ගේ නංගා. මෙයාට කැමති මිනිස්සු. දැන් මොකටද මේ කැමතිද? සංඥාව. හඳුනා ගැනීමට කැමති. දැන් සීල් රැක්කත් එහෙමයි. මෙයා මේ හුඟා හොඳයි සීල් රකින්නවා කියලා කවුරු හරි කියනවනම් සීල් රකින්න මිනිස්සයා කැමති වෙනවා. දැන් ඔය වගේ භාවනාවට මේ වැඩේ කරන්න ගිහින් හොඳට අහවලා භාවනා කරනවා කියලා බලාපොරොත්තු වෙන කෙනා අන්ධ අසරණ වෙනවා. මේකට මුලා වුණ දවසට ඉවරයි භාවනාව. ඒ මෙතන ඊට වැඩි ලොකු වෙනසක් තියෙනවා. මොකද හේතුව දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සංසාර විමුක්තිය ලැබෙන්නේ මේ භාවනාවෙන් විතරක් සංසාර විමුක්තිය ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. ඒකම මතක තියාගන්න වෙනවා. දැන් අපි මේ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව තියෙන්නේ භාවනාවක් තුළයි කියලයි. නමුත් සංසාර විමුක්තියට උදව් වෙනවා කාරණා හතරක්. ඒ කාරණා හතර සම්පූර්ණ වීමෙන් තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් මේ ලෝකෝත්තර ප්‍රඥාවයි මේ කාරණා හතරයි අතර සම්බන්ධයක් තියෙනවා. මේ කාරණා හතර අපි කොහෙන්ද ඉගෙන ගන්නෙ? දැන් බෝධිසත්වයන්ට ආලාර කාලාම නිවන ගැන පෙන්නුවා, සංසාර විමුක්තිය ගැන. ඒක රූපාවචරය. රූපාවචර මානසික தත්ත්වය සංසාර විමුක්තිය, සංසාර දුක නැති තැන කියලා ආලාර කාලාම. ඒ වගේ උද්දකාරාම පුත්‍ර රූපාවචර මානසික தත්ත්වය මේ සංසාර දුක නැති තැනක් විදිහට බෝධිසත්වයන්ට ඉගෙනුවා. දැන් ආලාර කාලාමයි උද්දකාරාම පුත්‍රයි බෝධිසත්වයන්ට ලබා දුන්න නිවන
ලබා ගන්න ඕන මිනිසෙකුට කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා උගන්වලා තියෙනවා. ඒ ඉගොල්ලෝ ලබා ගත්තේ නිවන. ඒ කියන්නේ අපි දැන් රූපාවචර මානසික තත්ත්වය කියලා. සර්වත භාවනා දියුණු කරලා කවුරු හරි රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ඕනම ධානයක් ධානයක ඉන්න වෙලාවක ඒ මිනිසයාට කවදාවත් ඒ මොහොතේ දුකක් දැනෙන්න බෑ. සංසාර දුක විද්‍යාමාන නෑ. එයාට දුකක් දැනෙනවා නම් ධානයෙන් නැගිට්ටම තමයි භාවනාව නැවැත්තුවම තමයි දුකක් දැනෙනවා නම් දැනෙන්නේ. දැන් ඒකට ඒගොල්ලෝ දෙන විකල්පය තමයි දැන් මිනිසෙක් වෙලා ඉන්නේ හින්දා මේ විදිහට භාවනාවේම කොච්චර හරි ඉන්න බෑ. ඒකෙන් නැගිට්ටට පස්සේ මිනිසයා මේ දුකටපත් වෙනවා. නමුත් මෙහිම මේ ධ්‍යාන මට්ටමේ මේ විදිහේ මානසික මට්ටමක හොඳටම ඉන්න පුරුදු වෙලා මරණ මොහොතේත් මේකෙම හිටියොත් මරුණාට පස්සේ ආයෙ සංසාර දුකක් යාට නෑ. සංසාරෙ මුක්තිය ලැබෙන්නේ. දැන් ඔබ තමයි ආලාර කාලාම කියන්නේ. දැන් මේක කියන්නේ ඒගොල්ලෝ කාරණා කියන නිකම් බෑ මේ 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 විදිහේ සමත භාවනාවක් දියුණු කරගන්න. එයා මේ මනුස්සයාගේ තියෙන්න ඕනේ මූලික සුසුස්කම් දෙකක් තව භාවනාවට අමතර. කාරණා තුනක් එකතු වෙලා තමයි සංසාර විමුක්තිය ලැබෙනවා කියලා ආලාර කාලාම කියන්නේ. ඒ කියන්නේ රූපාවචර මේ මේ මානසික මට්ටම ලබා ගන්න කාරණා තුනක් උදව් වෙනවා. මොනවද ඒ තුන? දානීය, සීලය, සමත භාවනාව. දැන් ආලාර කාලාම දන් දීමේ නිසාවෙන් යහපත සංසාර විමුක්තියකට යන්න උදව් වෙනවා කියලා ආලාර කාලාම කියනවා. නිවන ලැබෙන්නේ ඒගොල්ලෝ කියන ලිවන. ඒගොල්ලෝ පෙන්නන සංසාර විමුක්තිය ලැබෙන්නේ ඒකට උදව් වෙනවා දානීය, සීලය, භාවනාව. භාවනාව හැබැයි සමත භාවනාව. දැන් දානෙන් ලැබෙන ගුණය මොකද්ද? දැන් මේ පින්වතුන්ට දන් දීපොම ලැබෙන ගුණය මොකද්ද? බුදුහාමුදුරුවෝ ධර්මයේ පෙන්නනවා ආලාර කාලාමත් මේකමයි පෙන්නලා තියෙන්නේ. දන් දීමෙන් මිනිසෙකුට ලැබෙන ගුණය ඡාග ගුණයයි. ඡාග. ඡාග ගුණය කියන්නේ මොකද්ද? අපහැරීමේ ගුණය. මොනවද අපහැරීමේ? කාමලෝ දැන් කාමලෝකයේ අතහරින්න උදව් වෙන්නේ දානිය. මොකද කාමාවචර සත්වයකට කාමලෝකයේ අල්ලගන්න නැතුව ජීවත් වෙන්න බැහැ. දැන් ඒකින් නා මිනිස්යන්ට මිනිසියෙක් විදිහට ජීවත් වෙන්නට කිවල් දොරවල් ඉඩම් කඩයි යාන වාහන ඇඳුම් පළඳුම් මෙන්න මෙහෙම ටිකක් කාම වස්තු ඕනේ. දැන් දන් දෙන්න පුරුදු වුණාම මේ වස්තු අල්ලා ගැනීම හක් කරනවා. මේකට කියන ඡාග ගුණය. දැන් මේ පින්වතුන්වත් මේ ගුණය තියෙන්න පුළුවන්. මේ ගුණය ලැබෙන. මොකද හේතුව දන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. දෙවියන්ගේ කාලේ ඉඳලා මේ දානයට හුරු කිරීමක් කරනවා. හුරු වෙලක් තියෙනවා. හැබැයි මේක විතරක් වුණා කියලා මේ සම්පූර්ණ වෙන්නේ නැහැ මේ සංසාර විමුක්තිය. තව කාරණයක් එක්ක අහුවෙන්න ඕනේ. මොකද්ද? පටිනිස්සග්ග ගුණය. පටිනිස්සග්ග කියන්නේ කී දේනම ඡාග ගුණය දන් දීමෙන් ලැබෙනවා. පටිනිස්සග්ග ගුණය ලැබෙන්නේ සීල් රැකීමෙන්. එහෙනම් මිනිස්සේ පංචිල් රකින්න එකේ ඉඳලා මොනෝhari අධිශීලයන් රකින්න අවස්ථාවේ Tamanට ලැබෙන ගුණය ඡාග ගුණය නෙවෙයි. පටිනිස්සග්ග ගුණය. පටිනිස්සග්ග කියන එකේ තේරුම පාලියෙන් ගත්තොත් පටිනිස්සග්ග කියන්නේ විසි කරනවා කියන අර්ථය. එතකොට අපිට ඡාග ගුණයෙන් ලැබෙනවා මේ කාම ලෝකීය අල්ලගත්තේ ටික අතහැරෙනවා. අතහරින්න පුරුදු වෙනවා. ඕනේ අතහරින්න පුරුදු වෙනවා කියන්නේ දැන් මෙහෙම හිතෙන්න පුළුවන්. දන් දුන්නාට පස්සේ තමන්ගේ ගෙදර අතහරිනවා, අනුන්ට දෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් මරණ මොහොතේ අතහරින් නැතුව ගේ බදාගෙන ඉන්නීම මනුස්සත්වයට ගැළපෙන්නේ නැහැ. ඒර්මාණි දන් දීපු මනුස්සයාට තියෙන වෙනස තමයි තමනුත් ගයක් හදාගෙන තියෙනවා. ඒවල් ලෝන් දාලා හදලත් ඇති. අනෙක් මිනිස්සු වගේ මේක ජීවත් වෙනවා ඇති. ඒකට ඇලිලත් ඇති. නමුත් මැරෙන්න කිට්ට වෙනකොට ඒ නිකම්ම මනසෙන් අතහැරෙනවා. ඒක බදාගෙන ඒක වෙනුවෙන් මැරි උපදින කෙනෙක් බවට හැරෙන්නේ නැහැ. මේක හැරෙන්නේ නැති වෙන්න මනුස්සයා පුරුදු කරන්න ඕනේ මොකද්ද? දන් දෙන එක විතරයි.
නමුත් දන් දෙන්නේ ගෙදර නේ. දන් දෙන්නේ වෙන දේවල්. නමුත් අතහරින්නේ අල්ලගත්ත සියල්ල. තේරුණානේ දූ දරුව වෙන්න පුළුවන්. මේවා අතහරින්න ඕනේ කොයි වෙලේද? නැත්නම් මරණ වෙලාවෙනේ ඔක අතහරියේ නැත්නම් ආය ඉස්සරහට මනස දිනු වෙන්නේ. තේරුණානේ? දැන් මේක බලෙන් මන්නම් අතහැරලා ඉන්නේ මම මේ වගේ වල දරුවල් දීලා තියෙන්නේ. එහෙම කියලා රට පුරා ගියෝගන යන මනුස්සයා වැඩියෙන් ඒවා අල්ලගත්තේ මනුස්සයා කියලා මතක තියාගන්න. තේරුණානේ? මේ ධර්මානුකූලව එහෙම දේවල් මිනිසුන්ට වෙන්නේ පුහුණුවකින්. ඊට වැඩි අපේ මුතුන් මිත්තෝ ඒ දන් දීලා පුරුදු වෙලා යසට මැරෙනකොට වාත හැරලා මැරලා දිනනවා. මොකද මේක ඉතරහාට අර නිවන කියන එක ලං කරගන්න උදව් වෙන ධර්ම කාර්යයක්. දානි. මේක නැතුව එහෙම දන් දීලා විතරක් නිවන් දකින්න බෑ. දානය කියන එක අතහැරීමක් ගන්නවා. අපි බලමු තව මේ ලෝකෝත්තර ප්‍රඥාවයි මේ අතරයි ලොකු සම්බන්ධයක් තියෙනවා. ඊළඟට සීලයෙන් කරන්නේ පටිනිස්සබ්බ කියන විචි කරනවා. මේක අතහරිනවනේ විචි කරන්නේ මොනවද? සීල් රඟින්න රඟින්න ඔයගොල්ලෝ ළඟින් විසි වෙනවා මොනවා හරි දෙයක්. තමා තුලින් විචි කරනවා. විචි කරනවා කියන්නේ ආය භාවිතය කරන්නෙම නැහැ කියන එක. අතහරිනවා කියන්නේ භාවිතා කරන්නේ නැතුවද ඇලීමක් ඇතුව භාවිතා කරන්නේ නැතුව ඉන්න එකද? දැන් ඇලීම චාගුණේ ලැබෙන්නේ ඇලීම අඩු කරලා. භාවිතා නොකර ඉන්නවද නැහැ. පටිනිසග්ග කියන ගුණයෙන් ලැබෙන්නේ එහෙම එකක් නෙවෙයි. ඇලීම අඩු වෙනව නෙවෙයි විචි කරලා දාන. ආය භාවිතා කරන්නේ නැහැ. මොනවද මේ පටිනිසග්ග ගුණයට එන්නේ? දැන් චාගුණේට නම් ඊවල් දොරවල් ඉඩම් කඩයි ආනවාන දූ දරුවෝ ඔය චාගුණේට එන්න පුළුවන්. මොකද අත්තරම දාලා අතහරිනවා මේ දා සම්පූර්ණයම විදි කරලා දාලා නැහැ. තේරුමනේ භාවිතා කරනවා. සීලිය රකින්න රකින්න අහක් කරන්නේ අත්‍යවශ්‍යම සාධක දෙක. ඒක තමයි කායික අකුසලිය හා වාචික අකුසලිය විසි කරන ශික්ෂාව සීල ශික්ෂාවයි. තේරුමනේ සීල් රැකලා වෙන දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ. සීල් රැකලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න ඔයගොල්ලන්ගේ කායික අකුසලයයි වාචික අකුසලයයි විචි කරන්නේ. නැතු ඔය මං අවුරුදු ගානක් මෙච්චර අට සීල් රැක්කා කියලා බොරුවට රඟපාපු අය කියලා සීලයක් නැහැ. එයා විචි කරලා තියෙන්න ඕනේ. එහෙනම් සීල් රැක්කා නම් මොනවද විචි කරලා තියෙන්නේ? ඔව් කායික අකුසල් කරන්නේ නැතුව විචි වෙලා තියෙන්න ඕනේ. ඒවා භාවිතයක් නැහැ. වාචික අකුසල නැහැ. එහෙනම් එයා ළඟ තියෙනවා නම් තියෙන්නේ ඉතුරු වෙන්නේ සීල් රකින්න රකින්න ඉතුරු වෙන්නේ මානසික අකුසල් විතරයි. තේරුණානේ? ඔන්න දැන් ඕක ආලාර කාලාමත් ශ්‍රාවකයන්ට ඉගැන්නුවා. මොකද්ද මේ සංසාර විමුක්තිය ඒගොල්ලෝ කියන දුක නැති තැන රූපාවචර මානසික මට්ටම ලබා ගන්න නම් ඉස්සෙල්ලා දන් දෙන්න පුරුදු වෙන්න මිනිසෙක් විදියට දන් දීලා පුරුදු වෙලා වැඩිම දැන් පුරුද්ද වැඩිම කෙනාට මොකද්ද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. දන් දීලා හුඟා පුරුදු නම් ඉස්සර කාලේ මේ ජීවිතේ ඔයගොල්ලෝ දන් දීලා හුඟා පුරුදු නම් පෙර ජීවිතේ මේ ජීවිතේ මක් වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මොකද්ද වෙන්නේ? එනවා ඇත්තේ. ඈ අතහැරීමක් වෙනවා. එහෙමනම් හොඳටම මතක තියාගන්න හොඳටම දන් දීලා හොඳම මට්ටමේ දන් දීලා පුරුද්දක් තියෙන මිනිස්සෙක් නම් ගිහිකම අතහරිනවා. තේරුණා නෝන දානේ ලැබෙන ඔයගොල්ලෝ නම් එහෙම කැමති නෑනේ. දැන් අතහරින්නේ එහෙම එකපාරට එහෙම හිතෙන්නේ නෑ නේද? එහෙනම් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ. සීලයේ නෙමෙයි මේ ගැටලු. දාටි. මේක ආලාර කහලාම දන්නවා. මොකද ඒගොල්ලෝ ගෝලියෝ ගන්න නෑ නේ ගියයි. තේරුණා නේද? ඒගොල්ලෝ කියන දානේ ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ යටතේ දානේ පුරුදු වෙන්න බෑ. උඹලා ඉස්සර දන් දීලා පුරුදු වෙලා හිටියා නම් අපේ ගෝලිය වෙන්න පුළුවන්. ඔය ඔයන්නේ නැහැ. යාදත් භාවිතා කරනවා. Hindu yogi.
ඉරිසිවරු එන අය දන් භාවිතා කරනවා. ගෝලියෝ කරන්නේ නැහැ. දන් දීලා බුදු වෙන්නේ මෙච්චි නැති අය. ඒගොල්ලෝ මන්නේ කොහොමද දන් දීලා නැද්ද කියලා මෙයා. ඔයගොල්ලෝ වගේ වර්ණා කරලා බෝඩ් ගහලා අර පන්සල් වල ගලියේ කොටලා ඒව හැංගන්නේ නැහැ ඒගොල්ලෝ. දන්දීල පුරුදු නම් උඹලා වාරෙල්ලම ආගේවල් දරුවල් අත්තරලා සමාජී කටයුතු අත්තරලා හැකියාවත් අත්තරලා අපි වගේ පැවිද්ද වියා. ඊට මෙහා සීමාවක් දෙන්නේ. තේරෙන හිතේ ඉඳලා පටන් ගන්න කිය. ඒක බැරි නෑ නිකන්. තේරෙන්නේ. ඒක එදත් එහෙමයි අදත්. බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ එහෙම වෙන්න ඕනේ නෑ. මේක පටලව ගන්න එපා. මම මේ කියා දෙන්න යන්නේ. ඒක පටලව ගන්න ඕනේ නැහැ මොකද අද වර්තමානයේ හාමුදුරුවෝ ක්‍රියාත්මක කරන්නේ බුදුහාමුදුරුවෝ දීපි උපදේශයයි. එහෙම කියලා නැහැ බුදුහා. තේරුණානේ. දන් දීලා හොඳටම ඇති වෙන්න නිවන් දකින්න සුදුසුකම් ලාභීන් දන් මට්ටමට දන් දීලා තියෙන කෙනා පැවිද්දෙක් නොවිය යුතු නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකද ගියන්ට පුළුවන්. තේරුණානේ. මම කියන්නේ ඔයගොල්ලෝ නිකන් බොරුවට අර පැවිදි අය වගේ රඟපාන්න යන්න එපා. තේරුණානේ. ඒකින් ඇති පළක් වෙන්නේ නැහැ තමයි. ධර්මයේ ඉගෙන ගන්න. ධර්මයේ ඉගෙන ගත්තාම මේ පැටලවිල්ලක් නැහැ මේ. දැන් සීලේ උසස් වෙන්න වෙන්නේ කෙනෙකුට මොනවද නැති වෙන්නේ. දැන් හොඳ සිල්වතෙක් කියලා මනින්න බුදුහාමුදුරු දෙන න්‍යාය මොකද්ද? අපි නම් මනින්නේ ඉතින් නෝකානෝබී ඉන්නේ එක, මහා ගැලේ ඉන්නේ එක, වතුර නොබී ඉන්නේ එක. එන්නනේ දැන් ඔය ලංකාවේ ඉඳන් එලක් කියලාට ඕස්ට්‍රේලියාව ආයුණා අර යාම් බලන්න ඕන ලංකාවේ මහා ගැලවල් වල රින්ගනවා ගිහිල්ලා මේ නිමාඩුවට ඉහින් මෙන්න හොඳ සිල්වත්තු කියලා මේ අනුසය ටිකක් හොයා ගන්නවා එලක් අය බැලුවම් තුන් මාස තුනකට සැරයයි කන්නේ දැන් ඒගොල්ලෝ මනින්නේ සිල්වත් කියලා ඒක තේරුණානේ දැන් ඔය වගේ භෞතික දේවි බුදුහාමුදුරුවෝ භෞතික දේකින් සීලයේ මනින්න එපා. සීලයේ මනින්න තියෙන්නේ කායික වාචික සංවරයේ. තේරුණානේ? ඒ කියන්නේ කායික අකුසල් වාචික අකුසල් කරන්නේ නැත්නම් අන්න එතන සීලයක් තියෙනවා. කායික අකුසලුයි වාචික අකුසලුයි කරන්නේ නැති තැනයි සීලෙ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ නිකම් මං සිල්වතෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න සමාජයට කියන්න යන්න එපා. මේ බලන්න. මගේ ඉස්සරට වැඩිය දැන් කායික අකුසල් ප්‍රමාණය අඩුද? තේරුණානේ. ඒතකොට ඉස්සර අකුසල් කායික අකුසල් කරා කියලා දැනගන්න එපා. ඒ වගේම දැන් මගේ වාචික අකුසල් ප්‍රමාණය අඩුද? අන්න සීදී. මේ පටිනිස්සග්ග ගුණිය. තේරුණානේ. දැන් ඔන්න දෙකක් ආවා. දැන් ඊගාවට දැන් අපි හිතමු ඔය ඡාග ගුණියයි පටිනිසග්ග ගුණයයි මිනිස්සෙක් ළඟට ආවෝ එයාගේ අකුසලයේ තියෙන්නේ එකම එක තැනක පමණයි. ඒක මේ බෞද්ධයෙක් වෙන්න ඕනද අබෞද්ධයෙක් වෙන්න ඕනද එහෙම නැහැ. මනුස්සකම තිබුණම ඇති මේකට. කායික අකුසලයි අකුසල් ටිකයි වාචික අකුසල් ටිකයි නැති තැනක මිනිස්සෙක්ගේ අකුසල් තියෙන්නේ සංකල්පීය මට්ටමේ පමණයි. තේරුණානේ. එතකොට සංකල්පීය මට්ටමේ අකුසලයක් දැන් ඔයගොල්ලෝ ළඟ තියෙද නැද්ද කියලා තීන්දු කරන්න අධ්‍යාත්මික ගුරුවරු දෙන්නේ බුදුහාමුදුරුවෝ දෙන න්‍යායමයි ආලාර කාලාම. Hindu ආගමෙත් මේක මෙහෙමමයි. තේරුණානේ. නැතුව ඔයගොල්ලන්ට මේ වෙන වෙනම වෙන විදිහකට මේක අර්ථ දක්වන්න බෑ. දැන් සංකල්පනාවල අකුසල් තියෙද මල් ළඟ නැද්ද කියන එක තීන්දු කරන්නේ අධ්‍යාත්මික ලෝකේ බුදුහාමුදුරුවෝ තීන්දු කරන විදිහටමයි ආලාර කාලාම. තේරුණානේ. එහෙනම් ඔයගොල්ලෝ තීන්දු කරන්න ඕනේ ඒ කියන අධ්‍යාත්මික ලෝකයේ විදිහට මිසක් වර්තමානයේ මිනිස්සු කියන මනෝවෛද්‍යවරු කියන ඒ වගේ රටා මොකක් මේකට භාවිතා කරන්න බෑ. මෙතන මේ අධ්‍යාත්මික ලෝකයේ සංකල්පනාවල අකුසලයක් තියද කියලා මනින්න තියෙන්නේ අකුසල් ස්වරූපය සංකල්පනා ස්වරූපයේ ඇලීම් ස්වරූපයක් හෝ ගැටීම් ස්වරූපයක් තියෙනවා නම් අකුසලයේ තියෙනවා. මේක ඇලීම ගැටීම. ඇලීම කියන්නේ පාලියෙන් කියන අවිජ්ජා. තේරුණානේ. ගැටීම කියන්නේ ව්‍යාපාද. එහෙනම්
මේ වෙලාවේ මේ බණ අහනකොට අපිට සංකල්පනාවල අකුසල් තියෙන්න පුළුවන්. කායික අකුසල නමුත් තියෙන්න බෑ. තේරුණා නේද? වාචික අකුසලුත් නෑ. මොකද කතා නොකර ඉන්නේ හින්දා. තියෙනවා නම් තියෙන්නේ එක වර්ගයක අකුසල් ප්‍රමාණයක්. මොනවද ඒ සංකල්පීය අකුසල? ඒ සංකල්පනාවල ඇති වෙන සිතින් පැතුම් වල ඇති වෙන ඇලීම් ස්වરૂපය හා ගැටීම් ස්වરૂපය. ගැටීම් ස්වરૂපයේ ව්‍යාපාද කියන ස්වરૂපය නෑ. දැන් තියෙන්නේ ඊට වැඩිය පහළ මට්ටමක තියෙන ගැටීම් ස්වરૂපය වන දෝමනස ස්වરૂපය. තේරුණානි? ඒ කියන්නේ දෝමනස ස්වરૂපය එන්න පුළුවන්. මේක කායික අරමුණෙන් එන්නත් පුළුවන්, ඇහෙන සද්දය අරමුණෙන් එන්නත් පුළුවන්. මේ උපතින්ද්‍රිය හයෙම මේ ඇලීම් ගැටීම් දැනට ඇති වෙනවා. දැන් ඔන්න ඕක දුකයි කියන එක අවබෝධ කරගත්තා ආලාර කාලාම. එහෙනම් ආලාර කාලාම දුක කියන්නේ මොකටද? සංකල්පනාවල ඇති වෙන අවිජ්ජා දෝමනස දෙකටයි. එහෙනම් ආලාර කාලාම බෝධිසත්වයන්ට ඉගැන්වීමේ ක්‍රමවේදය මොකද්ද? දුක නැති තැනට යන ක්‍රමවේදය. සංකල්පනාවල හටගන්නේ අවිජ්ජා දෝමනස යටපත් කරන ක්‍රමය. තේරුණානේ? දැන් සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස යටපත් කරන ක්‍රමය දන් දීමෙන් බෑ. දන් දුන්නට මේක වෙන්නේ ඡාග ගුණයෙන් ලැබෙන ඵලයක් නෙවෙයි මේක. එහෙනම් ඔයගොල්ලෝ දීපු දාන වලින් දැන් මේ මොහොතේ හිතේ ඇති වෙන සංකල්පනාවල ඇති වෙන ඔය ඇලීම ගැටීම අහක් වෙලා වෙනවද? වෙන්නේ නෑ. මොකද දන් දීලා නැතුව ඒවා දීලා දී. තව දන් දුන්නත් ඔබ ඒක අඩු වෙන්නේ. ඒ වගේම තිල් රැක්කට දැන් ඔය සංකල්පනාවල තියෙන අවිජ්ජා දෝමනස හක් වෙන්නේ නෑ. තිල් රැක්ක මහක් වෙන්නේ මොනවද? කායික අකුසලය හා වාචික අකුසලය. සංකල්පනාවල අකුසල හක් වෙන්නේ නෑ දීදී. එහෙමනම් දැන් සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? ඔන්නේ සංකල්පනාවල අවිජ්ජා දෝමනස යටපත් කිරීමයි. තේරුණානේද? මේ යටපත් කරනවට පාලියෙන් කියනවා මුක්ති. දැන් මම කිව්වනේ කාරණා තුනක් කිව්වා. මොනවද? ඡාග, පටිනිස්සග්ග, මුක්ති. මේ තුන සම්පූර්ණ වුණොත් ඔන්න කාමාවචර මට්ටම ඉක්මවපු ඔය මුක්ති ගුණය ලැබෙනකොට කාමාවචර මට්ටම ඉක්මවපු රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් විතරයි. ඒ කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? දුක අවබෝධ කරගන්න. තේරුණානේ? දැන් සංකල්පනාවල තමන්ගේ සංකල්පනාවල ඇති වෙන්නේ අවිජ්ජා හටගන්න දැන දුක කියලා අවබෝධ වෙලා නැහැ ඔයගොල්ලන්ට තව. ඒ මොකද නැත්තේ? දැනුත් ඇති වෙනවා. එහෙනම් අවබෝධ වෙච්ච දවසක මොකද වෙන්න ඕන? සංකල්පනාවල මේ අවිජ්ජාව ව්‍යාපාද ඇති වෙන්නේ නැහැ. තේරුණානි? දැනට ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රඥාව ලෞකික කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් විතරයි. මේ වෙලාවේ කායික අකුසල් කරන්නේ නැහැ, වාචික අකුසල් කරන්නේ නැහැ. එහෙනම් කාමාවචර මට්ටමේ ප්‍රඥාවක් තියෙන අයගේ තියෙන ලක්ෂණය මොකද්ද? කායික අකුසල් දුක කියලා දන්නවා ඒගොල්ලෝ. ඒක හින්දා ඒව කරන්නේ වලගින්. තේරුණානි? දැන් පොඩි ළමයින්ට දෙමව්පිය උගන්වනවා බලෙන් මෙහෙම ඒවා කරන්න එපා කියලා. ළමයා බයට ඉස්සෙල්ලා කරන්නේ. නමුත් එයාගේ ප්‍රඥාව මෝරනකොට බයට නෙවෙයි කරන්නේ නැත්තේ. එයාටම තේරෙනවා මේක දුකයි. තේරුණානේ? මේක පොතෙන් ඉගෙන ගත්තේ සංඥාවක් අනුව නෙවෙයි. දැන් බොරු සංඥා හදලා හරියන්නේ නැහැ. දැන් පෙලක් අය සතුන් මැරුවම දැන් සතුන්ට වද දුන්නා, උන්ට අරි දෙනවා, උඹට අරි දෙනවා, ඔන්න ඔය වගේ සංඥා රටාවල් වලින් ගන්නනවනේ. ඒවෙන් වැඩක් නෑ. අවසන් දුක කියන එක අවබෝධය. තේරුණානේ? දැන් එහෙමනම් ඔයගොල්ලොත් දැනගන්න මේ වෙලාවේ අපිට අවබෝධ නොවෙච්ච දුකක් තියෙනවා, අවබෝධ වෙච්ච දුකක් තියෙනවා. ඔය දෙක වෙන් කරගන්න දක්ෂ වෙන්න. අවබෝධ වෙච්ච දුක තමයි අපිට කායික අකුසලයේ හා වාචික අකුසලයේ. තේරුණානි? අවබෝධ නැවෙච්ච දුක තමයි සංකල්පීය අකුසල් දෙක. හැබැයි මේක ආලාර කාලාම හොඳට අවබෝධ කරගෙන තමයි බෝධිසත්වය ඇතුළු
අනිත් ගෝලයන්ට ගැති. මේක දුකයි. සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස තියෙනවනම් දුකයි. එන ආලාර කාලාම බෝසත්යන්ට ඉගැන්වෙ මෙන්න මේ ටික කරන්න කිව්වා. මෙතන සංසාර දුක නෑ කිව්වා. මොකද්ද? මනසෙන් එන අරමුණේ අභිජ්ජා දෝමනස්ස දෙක අහක් වෙන්න. අහක් කරන්න. ඒ වගේම මනසින් එන අරමුණ හරහා ගොඩනැගෙන වේදනාව තුළ අභිජ්ජා දෝමනස්ස යටපත් කරන්න. මේ සංසාර විමුක්තිය යාට ලැබුණු විදිය ගැන කියන්නේ. ඒ වගේම මනසින් එන අරමුණේ චිත්ත ස්වરૂපයෙන් අභිජ්ජා දෝමනස්ස යටපත් කරන්න. මනසින් එන අරමුණේ චිත්ත තුල හට ගන්න ධම්ම ස්වરૂපයෙන් අභිජ්ජා දෝමනස්ස අහකරන්න. දැන් අභිජ්ජා දෝමනස්ස අහකරන හතරක් තියෙනවා. ආලාර කාලාම ගියාදීපු. යටපත් කරන එකයි මේ කරන්නේ මුක්ති මුණිය. තේරෙනවනේ? ඒක යටපත් කරන්නේ කොහොමද? කොතනින්ද? මනෝමය අරමුණේ අභිජ්ජා දෝමනස්ස අහකරන. මනෝමය අරමුණ තුල හටගන්නේ වේදනාව තුල අභිජ්ජා දෝමනස්ස අහකරන. ඔය දෙක දෙකක් කියලා අපිට තේරෙන්නේ එකක් කියලා තේරෙන්නේ. මොකද අපිට තව තියෙන්නේ ප්‍රඥාව ලෞකිකයි. කාමවචර ප්‍රඥාව අපිට දුක තේරෙන්නේ කායික ක්‍රියාවේ වාචික ක්‍රියාවේ දුක විතරයි. සංකල්පීය දෙකේ දුක අපිට තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රඥාවක් අපිට සංවර්ධනය වෙලා නැහැ තාම. තේරුණා නේද? එහෙම ප්‍රඥාව සංවර්ධනය වෙන්න නම් ඔයගොල්ලන්ට ආලාර කාලාම වගේ ඡාග ගුණියයි පටිනිස්සග්ග ගුණියයි මුක්ති ගුණිය ලැබෙනකන් රූපාවචර හෝ අරූපාවචර මට්ටමේ මානසික තත්ත්වයක් පුහුණු කරගන්න වෙනවා. අන්න එදාට තේරෙනවා සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස මොන ආකාරයෙන් ඇති වුණත් එතන දුකයි කියලා. එයා මහන්සි ගන්නවා ඒ දුකෙන් අත් මිදලා ඉන්න. එයා අපිට එහෙම නන්නේ. අපි ඔයගොල්ලෝ යසට වෙයි භාවනා කරන ගම දැන් හිතනවා මෙන්න මේක තමයි නිවන කියන්නේ. ඉතින් ඕක ගැන දුකක් තියෙන. ඈ මේක තමයි සංසාර විමුක්තිය වෙන්නේ ඇත්තේ. මට මේ ලැබෙන අත්දැකීම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන කියලා හැම හිතුනොත් ඕක දුකද සැපද? නම ආලාර කාලාමට ඒක දුකයි. ඔයගොල්ලන්ට සැපයි. මෙන්න මෙහෙමයි මෙතන අපි රැවටෙන්නේ. මෙතන ගැඹුරු. සංකල්පනාවල ඇති වෙන අවිජ්ජා දෝමනස්ස අපිට සමහර ඒවා දුකයි සමහර ඒවා සැපයි. ඒ වැඩිච්ච ප්‍රමාණයටයි. එහෙනම් තව වැඩිෙන්න ඕනේ. දැන් ඔතනින් එහා මොකද්ද කියන්නේ? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔය සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස අහක් කරපු තැනක නිවන තියෙනවා කියලා. ternary ඔයගොල්ලෝ නමුත් එහෙම තැනක නිවන ඇති කියලා නම් මහන්දි වෙනවා වවනා කරලා ලබා ගන්න. ලැබිච්ච මිනිහෙක් ඉන්නවා නම් එයා බුදුහාමුදුරගේ ශ්‍රාවකයෙ නෙවෙයි. කාගේ ශ්‍රාවකයා? ආලාර කාලා සංකල්ප වලා වලා අවිජ්ජා දෝමනස හක් වෙලා නිවන ලැබෙනවා. එතන දුක නෑ. ඇත්තටම ලැබුණොත් දුක නැති වෙන්න ඕනේ. අවිජ්ජා දෝමනස තියෙන තැනයි දුක තියෙන්නේ. ඒ දුක නැති තැනක් ලැබුණට ඒක නිවන කියලා බුදුහාමුදුර දේශනා කරන්නේ නෑ. මේකට තව කෑල්ලක් එකතු කරනවා. මොකද්ද කෑල්ල? දැන් මං කෑලි තුනක් කිව්වනේ මොනවද? ඡාග පටිනිසග්ග මුක්ති අනාල. අන්න තව වචනයක් ආවා. අනාල ගුණය. අනාල ගුණය ලැබෙන්නේ මොකකින්ද? දැන් මුක්ති ගුණය ලැබෙන තැන බලන්න. මුක්ති ගුණය ලැබෙන්නේ කොහොමද? මුක්ති ගුණය ලැබෙනකොට එයා ළඟ අකුසලයේ තියෙනවා නම් තියෙන්නේ සංකල්පනා මට්ටමේ පමණයි. තේරුණා නේද? සංකල්පනාවල අභිජ්ජා දෝමනස තියෙනවා. ඒක නැති වුණොත් මුක්ති ගුණය ලැබෙනවා. දැන් ඔයගොල්ලන්ට මුක්ති ගුණය මේ වෙලාවේ තියෙද කියලා බලමු.
තියෙනවා නම් ඔය ඉඳගෙන ඉන්නකොට ඔය ඇගේ ඔය දෙතිස් කුණපකි ලෝගානේ කොහේවා රිදෙන්නේම බෑ. තේරෙන්නත් බෑ. තේරුණ හැටිය මොකක් හරි වෙන. එක්ක ඇලෙනවා එක්ක ගැට. එහෙනම් මුක්ති ගුණේ නෑ. තේරුණානේ? දැන් මුක්ති ගුණේ එහෙම මේ පංචේන්ද්‍රියෙන් අරමුණු වෙනකොට තියාගන්න බෑ මිනිහෙකුට. ඇහෙන රද්දය අනුව ඇලීම හෝ ගැටීම හට ගන්නවා. හැම අරමුණකටම හට ගන්නවා නෙවෙයි කියන්නේ. ටිකක් ඇහෙන ගොඩාක් ශබ්ද ඇහෙනකොට මොකද වෙන්නේ? ගැටුමක් ඇති වෙන්න බැරිද අපිට? ආ ඒක අකුසලයේ නෙවෙයි. ඒක අකුසලයි. හැබැයි ඒක සතර අපාය විපාක දෙන අකුසලයක් නෙවෙයි. ඒක වෙනම කතාවක්. දුර්වල අකුසලයක්. එහෙනම් දැන් ඔයගොල්ලන්ට මුක්ති ගුණය නැහැ. තේරුණානේ මේ වෙලාවේ ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් තියෙන ගුණ දෙකයි මොනවද ඒ ඡාග පටිනිස්සක් දැන් මුක්ති ගුණයත් ලැබිය යුතුයි කියනවා බුදුහාමුදුරුවෝ නිවන් දකින්න හැබැයි ආලාර කාලාම කියන නිවන ලැබෙන්නේ උද්ධකාරාම පුත්‍ර කියන නිවන ලැබෙන්නේ එහෙම නැත්නම් Hindu යෝගීන් හෝ Hindu ආගමේ ඕනම ඉරිතෝරේ කියන වර්තමානයේ ඕන මිරිසෝරේ කියන නිවන ලැබෙන්නේ ඔය ඒගොල්ලෝ ලබා ගන්න නිවන කාරණා තුනකින්. ඡාග, පරිණීසග්ග, මුක්ති. තේරුණා? ශික්ෂා ඔතන දෙකක් තියෙනවා. මොකද දාන දීම ශික්ෂාවක් කියලා කියන්නේ නැහැ. දානේ නෙමෙයි ශික්ෂාව. පරිණීසග්ග ගුණය ලැබෙන්නේ සීල ශික්ෂාවේ. මුක්ති ගුණය ලැබෙන්නේ සමාධි ශික්ෂාවේ. තේරුණානි බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිවන් දකින්න ඕන නම් ඔය හතරක් එකතු වෙන්න ඕන මොනවද හතර? ඡාග, පටිනිස්සග්ග, මුක්ති, අනාල. අනාල ගුණය කොහෙටද යදන්න ඕන? දැන් ඔයගොල්ලෝ නම් ඔය කියන්නේ අපි දැන් භාවනා කරනවා දියුණුවේ ගා කාලයක ඉඳලා කරන හින්දා දැන් කරන්නේ කොහොමද කියලා කියනවා. කියන්නේ ඉතින් සිතිවිලි වල එන දිහා බලා ඉඳලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඕ. දැන් මුක්ති ගුණයෙන් තියෙන්නේ මොකද්ද? මුක්ති ගුණය කියන්නේ ගුණය මොකද්ද? සිතිවිලි වල ඇලින් ගැටින් නැති එකයි. දැන් එහෙනම් පුරුදු කරන්නේ මොකද්ද? මුක්ති ගුණය. අනාල ගුණය නෑ. අනාල කියන එකේ තේරුම මුක්ති කියන එකේ තේරුම නම් යටපත් කරනවා. මොනවද යටපත් කරන්නේ? සංකල්පීය අකුසල් දෙක. වෙන මොකෝ යටපත් කළා හරියන්නේ නැහැ. සංකල්පීය අකුසල් දෙක. සංකල්පීය කුසල් යටපත් කරන්නේ නැහැ. ඒක මුක්ති ගුණය නෙවෙයි. සංකල්පීය අකුසල් දෙක තමයි අවිජ්ජා දොමනස්ස. යටපත් කරන්නේ අවිජ්ජා දොමනස්ස කොහේවද? මනෝ ඉන්ද්‍රියෙන් එන ඒවා. මතකයෙන් එන ඒවා. මතකයෙන් එන ඒවා යටපත් කරපුවම කාලයක් ඒක පුරුදු වුණාම මේ මනුස්ස මානව හිමිකමක් විදියට ධම්ම නියාමයක් චිත්ත නියාමයක් විදියට මිනිසයාගේ උප්පත්ති ඉන්ද්‍රිය පද්ධතිය වෙනස් වෙනවා. මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස යටපත් කරන්න පුරුදු වුණොත් පංච ඉන්ද්‍රිය තාවකාලිකව අක්‍රිය වෙනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස හට ගන්න නැතුව යනවා. ආන්න පංචේන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස හට ගන්න නැතුව මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස යටපත් වෙච්ච චිත්තයන් මානසික தත්ත්වයට තමයි රූපාවචර මානසික தත්ත්ව කියන්නේ. එහෙනම් ඔබ තමයි ආලාර කාලාම හොයාගත්තේ නිවන. දැන් එහෙම ඒවා ඔයගොල්ලන්ට ලැබෙන්න බෑ. ලැබුණා නම් ඒත් වැඩ. ඒ ලැබුණා නම් අර ධර්මයේ දන්නේ නැතුව ලබාගත් එක. දැන් එහෙමනම් මොකද්ද මේ අනාල කියන්නේ? අනාල ගුණය ගන්නේ කයෙන් එන අරමුණටයි. ඔන්න අනාල ගුණය පුරුදු කරන්න බෑ මනසින් එන අරමුණට, ඇහින් එන අරමුණට අනාල ගුණය පුරුදු කරන්න යන්න එපා. තේරෙනවා? වැඩක් නෑ. එහෙම පුරුදු කරා කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ නිවන ලැබෙනවා. අනාල ගුණය පුරුදු වෙන්න ඕනේ. අනාල කියන්නේ ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියන එක. මුක්ති කියන්නේ යටපත් කරලා දාන්න බාර ගන්න එපා කියන එකයි. දැන් අනාල කියන්නේ බාර ගන්න එපා කියන එකද
ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න කියන එකද? නෑ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න නැතුව යට මේක බාර ගන්න නැතුව යට ගහන්න එපා හංගන්න එපා කියන එකයි මේකේ අර්ථය. තේරුණා නේද? හැංගුවොත් මුක්ති ගුණය. හංගන්න නැතුව තියාගෙන යන්න ඕනේ. මොනවද? හංගන්න නැතුව තියාගෙන යන්න ඕනේ. කයෙන් එන අරමුණේ ඇලීම් ගැටීම්. තේරුණා නේද? මුක්ති ගුණයට අදාළ කොහෙන් එන අරමුණද? මනසෙන් එන අරමුණේට ඇලීම් ගැටීම් යටපත් කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඒක කියනවා. තේරුණා නේද? නමුත් කයෙන් එන අරමුණට ඇලෙන එක ගැටෙන එක අහක් කරන්න කියන එකයි අනාල ගුණය. තේරුණා නේද? දැන් බලන්න ඔන්න ආහාර කාලාම එයා හොයාගත්තේ එයා අවබෝධ කරගත්තේ නිවන ගැන. එයා කියන වචන වලින් කිව්වොත් එයාගේ නිවන එයා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් ඔයගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්නේ තණ්හාව නැති කරලා කියලා නෝ නේද? තණ්හාව ශේවේචි තැන නිවන ආලාර කාලහම නිවන කියන්නේ තණ්හාව නැති තැනම තමයි. තේරුණා නේද? හැබැයි තණ්හාවේ ආලාර කාලහම කියන්නේ අහක් කරගන්න කියන්නේ කාරණා තුනක් පුරුදු කරලා. තණ්හාවේ අහක් කරගන්න කියනවා දැන් ආලාර කාලාම නිවන ගැන කියනකොට එයා ලබාගත්ත නිවන ගැන කියනකොට තණ්හාව අශේෂ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මේ වචනේ භාවිතා කරනවා එයා. තේරුණා නේද? එහෙනම් Hindu ඍෂිවරයෙකුත් බ්‍රාහ්මණ ලබා ගන්න නැත්නම් සිව ළඟට යන්න සිව පාර්වති සුසංයෝගයටපත් වෙන්න මෙන්න මේ තුනක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා අදත් කියනවා. මොකද්ද? තණ්හාය අශේෂ විරාග නිරෝධය. තණ්හාය දේශයක් වන්නේ නැතුව නිරෝධ විය යුතුයි. මෙතෙන්ට යන්න ඕන. ආලාර කාලාම කියපුවා තමයි මේ කියන්නේ. නැතුව 아무ත දෙයක් නැහැ. තේරුණා නේද? හැබැයි මතක තියාගන්න අර ගමේ දේවාලේ ඉන්නේ පූසාරි නෙමෙයි මේ මං කියන්නේ. ඊරිසි. පූසාරි කියන්නේ වෙන මොකක්ද කියන්නේ. එයාගේ නිවන තියෙන්නේ පූජාවට්ටි. ඔයගොල්ලන්ගේ නිවනක් තියෙන පූජාවට්ටි. එතකොට ඒකට මැච් වෙනවා. තේරුණේ නේද? ආලාර කාලාමගේ නිවන තියෙන පූජාවට්ටි නෙමෙයි. කොහෙද තියෙන්නේ? ඡාග, පට්ඨිනිස්සග්ග, මුක්ති කියන ගුණ තුන වඩ. තේරුණා නේද? මෙතන පූජාවට්ටි නෑ. මෙතෙන්ට යන්න නම් අර Hindu යෝගියෙක් කියනවා තණ්හාව ශේෂයක් වත් නැතුව නිරුද්ධ කළගත යුතුයි කියලා. තේරුණා නේද? දැන් මම ඔන්න බලන්න. ඒගොල්ලන්ගේ නිවන ගැන ඒගොල්ලෝ කියන්නේ තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති කියන තැන සංසාර විමුක්තිය තියෙනවා. තේරුණා? දැන් බුදුහාමුදුරු දේශනා කරනවා බෝධිසත්වයා බුද්ධත්වයට පත් වුණාට පස්සේ අරකමයි පොඩි කෑල්ලක් එකතු කරලා. දැන් ආලාර කාලාම කියපු නිවන තියෙන තැන කිව්වේ කොහොමද? තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙච්චි ස්වභාවය තුලයි නිවන ලැබෙන්නේ. ඒක තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කරගන්න ක්‍රම තුනක් අනුගමනය කළ යුතුයි. ඒක එකක් තමයි ඡාග, දෙවෙනි එක තමයි පටිනිස්සග්ග, තුන්වෙනි එක තමයි මුක්ති. තේරුණා නේද? දැන් බුදුහාමුදුරෝ මේ බෝධිසත්වය බුද්ධත්වයට පත් වුණාට පස්සේ නිවන කියන එක චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය නිවන ගැන නිවිතර වෙන්නේ. දැන් ඔයගොල්ලෝ කටපාඩම් කරලා විභාග ලිව්වේ තුන්වෙනි ආර්ය සත්‍ය කොහොමද ලියලා ලකුණු ගත්තේ? ඕක තමයි මම කියුවේ. ඔබ විභාගේ ලියන්න දීපු එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන කොහෙද තියෙන්නේ කියලා බුද්ධ ඥානයෙන් දේශනා කරපු එක. මොකද්ද දේශනා කරේ? තණ්හාය ආශේත විරාග නිරෝධෝ ඡාගෝ පරිනිසග්ගෝ මුක්තිය අනාලය. මෙන්න මෙතනයි යන්නේ. තේරුණා නේද? තණ්හාව ශේෂයක් වත් නැතුව අහක් වෙන්න ඕනේ. හැබැයි කාරණා හතරපි. ඡාග ගුණයෙන් තණ්හාව අහක් වෙන්න. පටිනිස්සග්ග ගුණයෙන් තණ්හාවක් වෙන්න ඕනේ.
මුක්ති ගුණයෙන් තණ්හාවක් වෙන්න ඕනේ. චේතයක් වන්න නැතුව. අනාල ගුණයෙන් තණ්හාවක් වෙන්න ඕනේ. එර්මණේ. සමත භාවනාවේ මුක්ති ගුණයෙන් තණ්හාවක් වුණෝ යටපත් වුණෝ කවදාවත් එයාට පංචේන්ද්‍රිය බලගත වෙන්නේ නැහැ. ඇහැ කන නාසය දිවකය අක්‍රිය වෙනවා. එමනම් ශාරීරිය තීරෙන්නේ නැහැ. තේරුණානේ? අනාල ගුණයෙන් තණ්හාව අනාල ගුණයෙන් අහක් කරනකන් සක්කාය දිට්ඨිය අහක් වෙන්නේ නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය කොහෙටද සම්බන්ධ? මනසට සම්බන්ධ දෙයක්ද? ඈ නෑ මනසට සම්බන්ධ මනෝමය ආරමුණක් එක්ක නෙමෙයි මේ දිට්ඨිය අන්තර්ගත. ඇහෙන් ඇහත් එක්ක සම්බන්ධ ආරමුණක් එක්ක නෙමෙයි මේ සක්කාය දිට්ඨිය සම්බන්ධ. මේ අනාල ගුණයෙන් තමයි සක්කාය දිට්ඨිය හක් කරන්නේ. අනාල ගුණය තියෙන්නේ කයෙන් එන ආරමුණට. එන සක්කාය දිට්ඨිය කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ශාරීරිය මගේ කියන දිට්ඨියයි. තේරුණනේ? නැතුව ඔයගොල්ලෝ දැන් මේ හිතන ඒවානේ. ඔව් මුක්ති ගුණය එනවා. මුක්ති ගුණය එනවා. එතකොට ආලාර කාලාම කියන්නේ මුක්ති ගුණය ලබා ගන්න කියලා මනෝමය ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රියේ අවිජ්ජා දෝමනස යටපත් වීමයි. ඒවා තමයි ඒක දියුණු වුණා තමයි ධ්‍යාන කියලා හඳුන්වන්නේ අධ්‍යාත්මික ලෝකය. එතකොට දැන් මනෝ ඉන්ද්‍රියෙන් මේ ටික යටපත් වුණ හැටිය පංචේන්ද්‍රිය අක්‍රිය වෙන එක ස්වභාව ධර්මයක්. ඒක ධම්ම නියාමයක්, චිත්ත නියාමයක්. එහෙම නැතුව මේව පවතින්න බෑ කාටවත්. නෑ නෑ ඒ වගේ මොකක් වන්නේ නෑ. ඔය වරද්ද ගන්න යන්න එපා. අනාල ගුණය කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට අයිති. නැතුව මේක චිත්තානුපස්සනාවේ අනාල ගුණය නෑ. හතරෙම තියෙන්නේ. තේරුණාද? දැන් මේකයි වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මුක්ති ගුණයට එකපාරට ගියාට කමක් නෑ කවුරු හරි. ඒ කියන්නේ දැන් අපි හිතමු මුක්ති ගුණයකට ආවොත් කවුරු හරි ශ්‍රාවකයෙක්. එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ නෑනේ. අර කාලාම ඔය මුක්ති ගුණය ලබා ගත්තානේ. එහෙනම් දැන් සමත භාවනා දියුණු කරපු කවුරු හරි මිනිස්සේ ගෝලයෙක් බුදුහාමුදුරු ළඟට ආපුවාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ඕක ওই විදිහම තමයි නිවන් දකින්න ඕනේ. ඔය ටික දැන් දැනට තියෙන ටික ප්‍රමාණ මොනවද යා ළඟ තියෙනව? එතකොට අර නිවන කියන එකේ කාරණා තුනක්, නිවන ලබා ගන්න කාරණා තුනක් එයා සම්පූර්ණ කරනවා. මොනවද? තණ්හාය අශේෂ විරාග නිරෝධ. ඒ කියන්නේ තණ්හාව ශේෂයක් වන්න නැතුව නිරෝධ කරලා තියෙනවා එයා. ඡාග වශයෙන් දන් දීප වශයෙන්. ඒ දන් දීලා තියෙන්නේ එතකොට දීපු දාන ලැහිත්තෝ නෙමෙයි මනින්නේ, මතක තියාගන්න. මේ තාපසේ මනින්නේ දන් දුන්නේගේ විනයයි තමයි, කුසලයෙන් තමයි ගිහිගමේ පාවුනේ. මේ ඔයගොල්ලන්ගේ මීමි හරියන්නේ නැහැ මේවට. අධ්‍යාත්මික ලෝකෙට තේරුණානේ? ඕවන බෝඩ් ගහපුවට වැඩක් නැහැ මේ. ඒගොල්ලෝ මනින්නේ එහෙම. තාපසේ ළඟට ගිහිල්ලා ආන්න ඇත්ත තාපසේ ළඟට. ගියාම ගෝලයක් කරගන්න කැමතිද නැද්ද කියලා ඇහුවා, බෑ ගියා. මොකද හේතුව? දන් දීලා පුරුදු නැහැ. තේරුණාද? ඒ කියන්නේ තව ගිහි කටයුතු කරන්න ගැහුවා. මුති ගුණේ යන්න බෑ. තේරුණානේ? ඍජු උත්තර තියෙන. ආයේ වැනෙන උත්තර නේ. ආය දන් දීලා පුරුදු වෙලා වරෙන් කියනවා කියන්නේ. එහෙම වුණෙත් නෑ ඒක. එහෙම ගෝලයක් කරගන්න කැමතිද? තේරුණානේ? ඒක නිකන් තනියෙන් පුරුදු වෙයන් කියන එක තමයි ඒගොල්ලන්ගේ අදහස්. මේ නැතුව මේ සංසාර විමුක්තියක් හොයන්න බෑ කියලා. තේරුණානේ? ඒක හින්දා මේ වගේ ගැඹුරුයි හැම විටම. පටලෝ ගන්නේ අපිමයි. දැන් කොහොම හරි අර ආලාර කාලාම කියන තැනට ගියාම වෙන්නේ මොකද්ද? අර එයා විසි කරලා තියෙනවනේ කායික අකුසල් වාචික අකුසල් භාවිතයක් නැහැ. තාපසය හිම හිම භාවිතා කරන්නේ නැහැ තාපසය. තේරුණා නේද? මිනිස්සු එක්ක ආශ්‍රය කරන්නේ නැත්තේ ඔය කායික අකුසල් වාචික අකුසල් සිදු වෙන හින්දා. ඒකෙන් අහක් වෙලා ඊගාට යාළඟ ඉතුරු වෙන්නේ මොන අකුසලයේද?
සංකල්පීය මට්ටමින් එන අවිද්‍යා දෝමනස්ස. ඔය දෙක හක් කරගන්න තමයි මොකක් හරි ගුරුකුලයට අනුව මොකක් හරි ජප කරලා හරි බුදු මේ බුදුමුණ නෙවෙයි ඉතින් දෙවියන්ගේ ගුණයක් හරි ඔය දැන් දැන් උනත් බැලුවොත් වැඩි හරියක් කරන්නේ එකම එක දෙවියන්ගේ ගුණය ඕම් සාන්ති. ඕකෙන් පුළුවන් අරග කරා. ඕම් සාන්ති කියන්නේ සංකල්පනාවල තියෙන හොඳම මේ කුසල් පාක්ෂික සංකල්පනා. අවිද්‍යා දෝමනස්ස නැති මුළු සත්‍යයටම ඔය අපි මෛත්‍රී කරන්නේ සියලු සත්‍යයම සුවපත් වේවා කියන අර්ථය. තේරුණා නේද? නේ ඕක හරි යප කරලා අරගොල්ල හදනවා අරග. මුක්ති ගුණයට යනවා. ඊට එහෙම හැදෙනකොට මොකද වෙන්නේ? ඇහැ කන නාස දිවකය අප්‍රිය වෙනවා. එතකොට කය තුලින් එන දිට්ඨිය සක්කාය දිට්ඨිය නා සක්කාය දිට්ඨිය නැති වුණාද එතකොට වෙන්නේ සක්කාය දිට්ඨිය ගේන්න පුළුවන් විඥානය කාය විඥානය අතුරුදහන් වුණාද තාවකාලිකව අතුරුදහන් වෙනවා තේරුණා නේද ඒකින්ද බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා සමත භාවනා දිනු කරලා සක්කාය දිට්ඨිය හක් කරන්න බෑ සක්කාය දිට්ඨිය රඳා පවතින ඉන්ද්‍රිය අතුරුදහන් වෙනවා එම්මනේ වෙන එකක් හින්න නෙවෙයි වෙන්නේ. සක්කායදීතියක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එහෙම නෙවෙයි. මේ කියන අවිජ්ජා දෝමනා සහ කරන්න කායික අරමුණේ. තේරුණානේ. හලාර ගාලාම කියන්නේ කොහෙන්ද? මනෝමය අරමුණේ අවිජ්ජා දෝමනා සහ කරන්න. දැන් නිවන් දකින ඒකායන ක්‍රමයේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තානා විසුද්ධියා ශෝක පරිද්දවාන සම්පතික්කමාය දුක්ඛ දෝමනසාන අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සතිගිරියාය අදිදං චත්තාරෝ සතිපට්ඨාන තේන්නේ දැන් ඕක ඔයගොල්ලන්ට සති කයෙන් එන අරමුණේ අවිජ්ජා දෝමනසහකරණ එක තමයි අනාල ගුණය ඔයගොල්ලන්ගේ පඬිත ගම ටිකක් වෙලා ඕක කරලා ආයෙ පයින්නවා අර බහුබූත මනෝවර්මය අරමුණ. ඒකෙන් මොකක් වෙයි? ආය පඩියක් පහල. ඇයි? ඡාග පටිනිසග්ග මුක්ති අනාල. අනාල ගුණේ එන්නෝනේ කායික අරමුණ තියෙන්න ඕනේ. තේරුණා නේද? දැන් පේනවද? දැන් භාවනා කරන්න කියලා ඔයගොල්ලන්ට දීලා තියෙන උපදේශ අපි දීලා තියෙන හැම එකක්ම හැම වෙලෙම දියලා තියෙන්නේ ආධුනිකයන් නම් සක්මන් භාවනාව මේ විදිහට කරන්න කියනවා. එතකොට කකුල පොළවේ වදින එක ගැන අවධානයෙන් ඉන්න ඇලෙන්නේ ගැනෙන්නේ නැතු යන්න. අනාල ගුණේනේ ඇලීම ගැටීම නැහැ කියන එක. ඊට පස්සේ ඔය කයෙන් ධාතු ගුණ ඉස්මතු වෙයි කියනවා. ඒ ඉස්මතු වුණාට පස්සේ මොකද කරන්න කියන්නේ? ධාතු ගුණේ ඇලීම ගැටීම නතර කරන්න. ධාතු ගුණ දැනෙන්න ඕනේ. එහෙනම් නේද? ධාතු ගුණ දැනුන්නේ නැත්නම් කයෙන් අරමුණු නැති වෙයි ඔයගොල්ලන්ට. කයෙන් අරමුණු නැති වුණොත් සක්කාය දිට්ඨිය රඳාපවතින ඉන්ද්‍රියක්‍රිය වෙනවා. ආයේ ඔයගොල්ලෝ කාගේ ශ්‍රාවකයෙක්ද වෙන්නේ? ආරාර කාලා. ඕක විශ්වාස කරන්නේ නැහැ කාලයක් භවනා කරනකොට. නිකම් ආරාර කාලා මේ ගෝලිය වෙනවා. මොකද මේ න්‍යාය ධම්ම න්‍යාය. ඕක ආරාර කාලාමලා හැම දහම ලෝකේ පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ විතරයි එහෙම හැමදාම පහළ වෙන්නේ නැත්තේ. තේරුණා නේද? සංසාර නිමුක්තියක් සන්නාය තණ්හාව ශේෂයක් වහන් නැතුව නිරුද්ධ කරගෙන ක්‍රම තුනකට නිවනක් තියනවා කියන එක මේ මිනිස් සංගතියෙන් අහක් වෙන්නේ නැහැ කවදාවත්. මිනිසු කවදද ඉන්නේ ඩාට තියෙන කොහේ. තේරුණා නේද? හැමයි තණ්හාව ආකාර තුන හතරකින් ශේක්ෂයක් නැතුව හක් කරනකොට කරලා නිවන ලැබෙනවා කියන එක බුදුහාමුදුරුවෝ විතරයි දේශනා කරන්නේ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? මේ අරගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ නිවන ලැබෙන්නේ තණ්හාය අසේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති කියන ගුණ තුනේ. තණ්හාව ශේෂයක් නැතුව හක් කරන්නලු ස්වરૂප තුනකි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ස්වરૂප හතරක්. දැන් බලන්න මොනවද ඔය තණ්හාව ඔයගොල්ලෝ අහලා තියෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ තණ්හාව ස්වરૂප දැන් දුකට හේතුව සංසාර දුකට හේතුව තණ්හාව කියලා දේශනා කරන්න දැන තණ්හාව කොහොමද හඳුන්වන්නේ? දැන් ඔයගොල්ලෝ මේ විභාගෙට එහෙම දීුවේ කොහොම මොනවා කියලා තණ්හාව? දැන් විභාගලිය දීපු එක නෙවෙයි නිකන් හිතන්නේ. දැන් හිතෙන්නේ නම් මන් ළඟ නම් තණ්හාව ආඩුවි අරයා ළඟ වැඩි.
ඕක නිකන් ඒ තණ්හාව වැඩි ගමට තමන්ට ලැබිච්ච දැනුම. තේරුණා නේද? දැන් එහෙම එකක් නෙමෙයි තණ්හාව. කාගල ළඟවත් වැඩි අඩු එකක් නෙමෙයි හැමෝටම සමානයි මේ. මනුස්සත්වේ නම් මිනිස්සු ළඟ තණ්හාව එක හා සමානින් ඉඳන් උන් මිනිස්සු. තේරුණා නේද? දෙවිය වෙන්නේ එතකොට ඒගොල්ලන් අතර ඒ තණ්හාව සමානයි. මොකද මම ළඟ අඩුයි අරයා ළඟ වැඩි. ඒ හදන්නේ මෙලුව ධර්මයක් දන්නේ නැති අය. තේරුණානේ? ඒව කරන්න ගියා මේ භාවනා පිරියෙනවා. මනුස්ස ගමන් නැතුව යන. දැන් තණ්හාව ගැන විස්තර කරන්නේ කොහොමද බුදුහාමී? තණ්හාව ස්වરૂප හත් තුනකින් යුක්තයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තේරුණානේ? දැන් ආලාර කාලාම අර නිවන් දකින්නේ ශේෂයක්වත් නැති කරගෙන කාම තණ්හාව. කාම තණ්හාව විතරයි ශේෂයක්වත් නැති වුණාම තමයි අර තාග ගුණය සම්පූර්ණ වෙනවා. පරිනිසග්ග මුක්ති ගුණය සම්පූර්ණ වෙනවා. තේරුණානේ? දැන් එතකොට එහෙමනම් රූපාවචර මානසික තත්ත්වය, ඒ කියන්නේ රූපාවචර ධානය ඕනම මානසික තත්ත්වය, අරූපාවචර මානසික තත්ත්වය ගේන්නේ තණ්හාවෙමයි. ඒක හැබැයි කාම තණ්හාව නෙවෙයි. භව තණ්හාව. තේරුණානේ? දැන් භව තණ්හාව තිබුණාම ඒගොල්ල ළඟ ඒ භවයට කැමැත්තක් ඇති වෙනවා. බ්‍රාහ්මියෝ ඇහැ පිනවන්න කැමති නෑ. තේරුණානේ? කන පිනවන්න කැමති නෑ. ඕකට නොදන්නේ උපාසකම්මලා භාවනාදී උණු වෙලා මහා බ්‍රහ්මයාගෙන් කමටහන් දෙන්න කතා කරනවා. බ්‍රහ්මී කැමති වේද උපාසකම්මික එක කතා කරන්නේ. මේ මේවා ධර්ම න්‍යායට වැරදි නේද මේ කියන ඔක්කොම දේවල් එහෙම. දැන් මිනිස්සු එක ගනුදෙනු කරන්න ආස බ්‍රහ්මයා කවුද? තේරුණා නේද? එතකොට බ්‍රහ්මයාගේ කටහඬ ඇහෙන මිනිසු කියන්නේ මිනිසුද? මිනිසු නෙමෙයි පරිසරම් වෙන්නේ. අමනුෂ්‍යයෙ. පහත් පෙළේ අමනුෂ්‍යයෙ. තේරුණා නේද? ඒකින් හින්දා බුදුහාමුදුරන්ගේ ධර්මයේ අමනුෂ්‍යයන්ගෙන් අමතහන් අරගෙන නිවන් දකින්න බෑ. බුදුහාමුදුරෝ අමනුෂ්‍යයේ සත්පුරුෂයෙක් කියලා නෑ කිව්වේ. එහෙනම් අමනුෂ්‍යයෙක් ගනුදෙනු කරන, අමනුෂ්‍යයන්ගේ පිහිටපතන, භාවනාවට උදව් ඉල්ලන කවුරු හරි කෙනෙක් ඉන්නවද? එයා නිවනට යන්න බෑ. බුද්ධ වචනයට පටයි. තේරුම් හනිය. සෝහන් වෙන්න නම් මිනිස්සේ සත්පුරු ශාස්ත්‍රයක ඕනේ කියනවා. සත්පුරු ශාස්ත්‍රය කියන එක සත්පුරුෂයේ අමනුෂ්‍යය කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. වහා මේ අදහස් තියෙනවා හක්ක. තේරුම් හනිය. ඔයගොල්ලන්ගේ සත්පුරුෂය මෙහෙ නැති වුණත් ඔයගොල්ලන්ගේ ලංකාවේ හිටියේ පන්දලේ හාමුදුරුවෝ සත්පුරුෂය. ඇයි නිවන් දකින්නේ දාන දීල භාවනා වලින් කියලා ගියා දුන්නා නම් අයිතන සත්පුරුෂකම දියෙන. තේරෙනවා නේද? දැන් නිවන කියන එක තාග පරිණීසග මුක්ති අනාල කියන්නේ මොකද්ද මේ? දාන දීල භාවනා තමයි. තේරෙනවා නේද? භාවනාවෙන් මේ පටිණි සමත භාවනාවෙන් ලැබෙනවා මුක්ති ගුණය. විපස්සනා භාවනාවෙන් ලැබෙනවා අනාල ගුණය. තේරුණා නේද? එතකොට නිවන් දකින්න කරලා යුතුයි මිනිසු දාන සීල භාවනා. තේරුණා නේද? දැන් ඕකට අමුතු දේවල් එකතු කරන කවුරුවත් පිළිගන්න එපා. දැන් කොහෙදිවත් මේ පන්සලකින් හිම ගියා දෙනවද වෙන ක්‍රමයකට නිවන් දැක්ක කියන කවුරුවා කියා දීලා දීද ඔයගොල්ලන්ට? කියා දුන්නා නම් වැරදි. එහෙමනම් මේ බුද්ධ වචනේ මේ. ඉතින් මේක තමයි ක්‍රමය. දැන් එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ආලාර කාලාම අහක් කරන්නේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියන එක භාවිතා කරනවා ඒගොල්ලෝ. හැබැයි තණ්හාවෙන් ඒගොල්ලෝ තණ්හාව කියලා සැලකන්නේ කාම තණ්හාව වලට විතරයි. බුදුහාමුදුරුවෝ තණ්හාව කියලා තලකන්නේ කාම තණ්හාවට විතරක් නෙවෙයි. භව තණ්හාවක් තියෙන එකේ විභව තණ්හාවක් තියෙනවා. තේරුණා නේද? දැන් කාම තණ්හාව අපි ළඟ තියෙන හින්දා මිනිස්සු විදියට කාම ලෝකේ ජීවත් වෙනකොට කාම තණ්හා තියෙනවා නම් අනිවාර්යෙන් පංචේන්ද්‍රිය බිනවන්න ආසාවක්, පුජ්‍යල භාවයක්,
සත්පුජ්‍යල භාවයක් තමා තුළ අන්තර්ගත වෙනවා. තේරෙනවා නේද? එහෙමනම් කාම භවයක භවයක් ගැන අපි භව තණ්හාව කාම තණ්හා තියෙනකොට නිකම්ම එන එක. තේරෙනවා නේද? දැන් අපිත් කැමති ඉන්නේ භවය කියන්නේ පැවැත්ම. දැන් ඔයගොල්ලෝ භාවනා කරන මිනිස්සු ඉන්න තැන ඉන්න කැමති නැද්ද? ආ ඒක භවය. ඒ පැවැත්මට අපි කැමති. දැන් අකුසල් කරන මිනිස්සු එක එකහො වෙලා ඉන්න අකමැති. එතන මොකක්ද තියෙන්නේ? අකමැත්ත. විභව තණ්හා. තේරෙනවනේ? දැන් පංචේන්ද්‍රිය පිනෝන මිනිත්තු දිහා බැලුවොත් දැන් රාරක්කු වීල මත් වෙන සමාජයක් ගන්න. ඒගොල්ලෝගේ කාම තණ්හාව වැඩි. ඒගොල්ලෝ භවයේ මොන භවයකටද කැමති? බේබදු සමාජයට කැමති. තේරෙනවනේ? ඒ වගේම බේබද්ද නොවන අයට මොන්නේ දියුවන්න අකමැති. එතකොට මොකද විභව තණ්හාව දිනන ඒගොල්ලෝ? දැන් ඔයගොල්ලන්ගෙත් හොම්මෝ තමයි. තේරුණානේ? ඒ කියන්නේ කාම තණ්හාව දිනනවා නම් අනිත් තණ්හා දෙක නිකම්ම ලැබිලා ඉවරයි. භව තණ්හාවයි විභව තණ්හාවයි. ඒ පැවැත්මට අකමැති වෙනකොට විභව තණ්හාව. දැන් ආලාර කාලාම ලබාගත්ත නිවන තුල එහෙම නැහැ. කාම තණ්හාවක් වුණා. තේරුණා නේද? එහෙනම් අර කායික අකුසල් වාචික අකුසල් කය මේ වගේ පංචේන්ද්‍රිය පිනෝම පිනෝන විදිහේ භවයක් ඒගොල්ලන්ගේ නැහැ. පැවැත්මක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒකයි බ්‍රහ්ම කියන්නේ. කාම නෙමෙයි. තේරුණා නේද? බ්‍රහ්ම කියන්නේ ඒක. එතකොට එයාගේ තියෙන්නේ ඔය කාම ලෝකයට කැමැත්තක් නෙමෙයි රූප ලෝකයට කැමැත්තක්. ඒ කියන්නේ භව තණ්හාව ඒගොල්ලන්ගේ කාම ලෝකයේ එක මැදිච්ච එකක් නෙමෙයි. රූප රූපාවචන මානසික தത്വයට භව තණ්හාව. තේරුණා නේද? දැන් ඒක නැති තැන ඒගොල්ලන්ට තියෙනවා නිකම්ම විභව තණ්හාව. එහෙනම් බ්‍රහ්මියෙකුට දැන් ආලාර කාලාම බ්‍රහ්මත්වයේ ඉන්නවා යා චුත වෙනකොට යාට එනවා විභව තණ්හාව. ඇයි ඒකෙන් ගැලවෙන්න වෙනවා යාට? තේරුණා නේද? හැබැයි ආලාර කාලාව බ්‍රහ්ම ලෝකේ යන්න කලින් මනුෂ්‍යෙක් විදිහට ඉන්දියාවේ නමත භවනා වඩනකොට බඩගින්න වැඩි වුණා මෙනෝ විභව තණ්හාව. ඇයි? බ්‍රහ්මයාට බඩගින්නේ රූපාවචන මානසික தත්වේ කැඩෙන්නේ නැහැ. මනුෂ්‍යයාට බඩගින්න වැඩි වෙනකොට ධානයෙන් පිරිනවා. තේරුණාද? ඒ වගේම ළඟ ඉන්න මිනිහා ඇඟිල්ලෙන් අයින්නවනම් විභව තණ්හාව එනවා. දැන් ඔයගොල්ලන්ටත් එහෙමයි. ගෙදර භාවනා කරනකොට පෙලක් කියලාට ගෙදර ඉන්නේ ඔබ පේන්නේ බෑදීන තණ්හාව විභව තණ්හාවයි. නැතු මේ තමන්ගේ උසස් ගුණයන් නෙමෙයි. අනාල ගුණේ හරියට පුරුදු වෙලා නැහැ. අනාල ගුණේ පුරුදු වුණා විභව තණ්හාව මට්ටු කරනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැති එකෙන් තමයි විභව තණ්හාව යහක් කරන්නේ. තේරුණානේ? හැබැයි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව පුරුදු කරන්න ඕනේ මොකද්ද? කයින් එන ආරමුණ. නැතුම සමාජයේට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව පුරුදු කරා කියලා ඔයගොල්ලන්ට වෙන්නේ අලුත් මිනිස්සෙක්, අමුතු මිනිස්සෙක් බිහි වෙන එක විතරයි. කැලේක ජීවත් වෙන අමුතු මිනිස්සෙක්. මේ මෙහෙත් ඉන්න තනියෙන් ජීවත් වෙන එක. උන් කන්නේ එයාට ඕනේ විතරයි. ඒ මොන ගුණයක් වන්නේ නැහැ. මනුස්සකම නැහැ. තේරුණානේ? ඉතින් ඊවට රැවටෙන්නත් එපා. අපි මේ මෙහිම අය හොඳ අය. එහෙම ධර්මානුකූලෝ නැහැ. දැන් පේනවද කොහොම හරි ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති මේ ලෝකෝත්තර ප්‍රඥාව තියෙන්නේ මේ කියපු ඒවෑන් අනාල ගුණේ විතරයි. මං කියාදන්නේ මේ ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැනයි නැති තැනයි මං කියාදෙනවා කියලානේ කිව්වේ. ඡාග පටිනිසග්ග මුක්ති කියන තුනේ ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. තේරුණානේ? තියෙනවා නම් තියෙන්නේ අනාලගුණය. අනාලගුණය ලැබෙනවා නම් කයෙන් එන අරමුණේට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නකොට ලැබෙන ගුණයක්. තේරුණානේ? මනසෙන් එන අරමුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ කියලා එහෙම එකක් නෙවෙයි. ඒක හින්දා ඒක පුරුදු කිරීම නෙමෙයි අපේ අනාලගුණය සතිපට්ඨානෙ වැඩිම.
කයෙන් එන අරමුණක් තිබිය යුතුමයි. ඉතින් මම හිතන්නේ අද දවසේ ප්‍රමාණවත් වෙනවා. එතකොට තව විදිහකින් ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැන බුදුහාමුදුරුව පෙන්නපු නිවන තුන්වෙනි ආර්ය සත්‍ය තුලින් පෙන්නවා දැන් අනාලගුණය තුලයි. අනාලගුණයන් ලබන්න නැතුව කවදාවත් නිවන ලබන්න බෑ. නෑ එතන වෙන්න ඕනේ ඉබේ වෙන්න ඕනේ. දැන් පුරුදු කරන එක කරන්න බෑ ඒක. දැන් කයෙන් එන අරමුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නකොට මනසෙන් එන අරමුණ කයෙන් එන අරමුණ අනුවයි ඊගාවේ කියන්නේ. මේකයි හේතුඵල ධර්ම. නිකම් මනසට එක එකව මතක් වෙන්නේ නෑ. මනස අසරණ ඉන්ද්‍රියා. මේ මනසට මෙලෝදයක් කරන්න බෑ පංචේන්ද්‍රිය නැති වුණොත්. මතක තියාගන්න. එහෙනම් කයෙන් එන අරමුණ අනුව තමයි අතීතය මතක් කරන්නේ. තේරුණා නේද? ඔය දැන් කයෙන් එන අරමුණ අනුව ඔයගොල්ලන්ගේ වංශ කතාවයි මනස ගේන්නේ. ඒ වංශ කතාවේ එකයි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ අපි. වේදනාව හරි සිත්චිත්ත ස්වરૂපය හරි ධම්ම ස්වરૂපය හරි තේරුණා නේද? මොනවට හරි අපි කයෙන් එන අරමුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් ඒක හරහා මතකයට ගේන ඕන මෙහෙකට ඒ ගුණේ යනවා. වරද්ද ගන්න එපා. මනසෙන් ගේන එකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා කයෙන් එන අරමුණ අහකට දාවෙම සතිපට්ඨානේ නැතුව යනවා. ඔව් කය සතිපට්ඨානෙන් ගිලිහෙන. ඔච්චරයි වෙනස. වැඩෙනවා. ඒක හින්දායි ඔයගොල්ලන්ට කියන්නේ කයෙන් එන අරමුණ අක්‍රිය වෙන්නේ නැහැ හන්දියක් නැමෙනවා නා. ඒ කියන්නේ මේ මේ මෙතනින් අපි හිතමු මේ ඇඟිලි පුරුක නැමෙනවා නා. මෙතනින් කයෙන් එන අරමුණක් නැතුව ඇඟිලි පුරුක නැමෙන්න බෑ අපිට. තේරුණානේ? එහෙනම් හන්දියක් නැමෙන්න බෑ පුළුවන් ද ශරීරයේ කයෙන් අරමුණක් නැතුව. නෑ. ඒක හින්දායි අර හරක වගේ ඇවිදින්න වැඩ කරන්න කියන්නේ. තේරුණානේ? නෑ එහෙම හිතන එක සම්පූර්ණ වැරදි. මේ මේ දේවල් මතක තියා ගන්න ඕනේ. ආධුනික භාවනා කරන කෙනාට නෙමෙයි මම මේ කියන්නේ. තේරුණාද? මේ හරක වගේ ඇවිදින්න හන්දි නැමෙන ක්‍රියා විතරක් භාවනාවට උදව් වෙන පුජ්‍යලය කවුද? මුලින් අර භාවනා කරලා ඕන කමින් සතිය පවත්තලා පුරුදු වෙලා කයින් ධාතු ගුණ තේරිලා ඒව එක එක විරියව් වල වැඩ කරන කොටයි භාවනා කරන කොටයි නැති විටයි තේරිලා එවෙන් බොරුවට තමම් රැවටිලා ඔහොම ගිහින් කයෙන් ධාතු ගුණ තේරෙන්නේ නැතුව සිහුම් වෙච්චි අයගේ භාවනාවයි මම මේ කියන්නේ. තේරුණා නේද? මේක ආරම්භක ඒ අය අරි මෝන බහුභූතයක් කරොත් තමන්ට විඳවන්න වෙනවා. ධාතු ගුණ තේරෙන්න ඕනේ සිහුම් වෙන්න ඕනේ. එතනින් එහා කමටහන තියෙන්නේ අනාලගුණයේ ගෙන්නේ හන්දි නැමෙන වතාවල් වැඩි වුණොත් පමණයි. මෙන්න කිසි දැනක සතිපට්ඨානේ ඔයගොල්ලන්ට හදන්න බෑ. තේරුණා නේද? එහෙම හදන්න පුළුවන් නම් අර බ්‍රාහ්ම අර මේ මේ කවුද? ඉරිසිවරු කියන මගේ අය එන්නේ. සියලු දේ අත්හැරලා ගියේ අල්පේච්ච ජීවිතයක් ගත කරන ශරීරයක් එන්න. තේරුණා නේද? නෑ වැඩින්නේ. නෑ නෑ. විපස්සනා සමාධිය විතරයි මේ යන්නේ. නෑ මේ මේ අපි මේ යන විදිහට ඔයගොල්ලෝ යන විදිහට ඇත්තටම සමත පූර්වාංගම විපස්සනා කියන ස්වરૂපයකට නෙවෙයි මේ උපදෙස් දෙන්නේ හැම එකක්ම. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ ඉතින් භාවනා කරන්න එනකොට ඔයගොල්ලන්ගේ මිනි දින එක වෙනම කතාවක්. මම මෙච්චර කාලා අවුරුදු දැන් 10ක් 30 සමත භාවනා කරා කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. සමත භාවනා කරාත් අර මුක්ති ගුණය දියෙන්නේ පැය කාට හරි. තේරුණා නේද?
mukti guniye wedila niwarne yata patthuna na ehema hitana ekkenek wenne ne eugalu kiyanne sanyawak anu man avurudu 10ak bhavana kara kiyai namuth metana wedagatte inne ba karapu kaleyda wedichchi samadiyeda therunne ne api hethuma kawuru hari kenek buddhamuthuru idiriyata awa kiyala ara kiyana samatha samadiye diunu karu එතකොට බුදුහාමුදුරුවන්ට දෙන්න තියෙන්නේ එක උපදේශයයි. උපදේශ තුනක් දෙන්න ඕනේ නිවන් දකින්න. ශික්ෂා තුනක් තියෙනවානේ. දැන් සමසමාධියක් දියුණු වෙච්ච මුක්ති ගුණය ඒ කියන්නේ තණ්හාව ශේෂයක් වන් නැතුව මුක්ති ගුණයෙන් අහක් කරලා තියෙනවනම් එහෙම පුරුද්දක් තියෙනවනම් එයා රූපාවචර මානසික තත්ත්වයන් ලබාගත්ත කෙනෙක්. එයා ළඟ තියෙනවා කුසලස් රූප සම්පදා කියන ගුණය එනවා. අකුසලයේ නැතුව ඉන්න පුළුවන් ගුණය තියෙනවා. ඒ වරුද්ද තියෙනවා. දැන් ඔයගොල්ලන්ට එහෙම ගුණයක් තිබුණා නම් ඔන්න මම මේ කියන එක හරිය ඉස්සෙල්ලා වැඩි මේක. දැන් වැඩි මේක කියයි. ඉතින් එහෙම ගුණ ලැබුණා නම් හරි. එතකොට බුදුහාමුදුරුවෝ ළඟට එහෙම ගුණ ලැබිච්ච ශ්‍රාවකෙක් ආව නම් බුදුහාමුදුරුවෝ දෙන උපදෙස තියෙන්නේ එකයි. ශික්ෂා තුනක් ගැන කියන්නේ නැහැ. ප්‍රඥා ශික්ෂා විතරයි කියන්නේ. ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න විදිය. ඒ කියන්නේ මොකද්ද? සචිත්ත පරියෝධපණං වෙන්නේ. එහෙම වෙන්න කියන්නේ ඇයි යාට? ඡාග පටිනිසග්ග මුක්ති ගුණ තියෙනවා දැනට. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි ළඟත් එහෙනම් මේක තිබුණා නම් මං කියන එක හරි. රහනේ දින ඔයගොල්ලෝ ළඟ නැත්නම් කොයිකද හරියන්නේ? තිබුණා නම් හරි. තිබුණා නම් තව සාධකක් තියෙන්න ඕනේ. තේරුණා නේද? තිබුණා නම් අකුසල් සියල්ල සියලුම අකුසල් සංකල්පනාවලින් අහක් කර ගැනීමේ හැකියාවේ යුක්ත කෙනෙක් වෙනවා. තේරුණා නේද? එයාට එතකොට මේ ජීවිතයේ සිතුම් පැතුම් වල වෙනසක් තියෙන්න ඕනේ. හැසිරෙන ආකාරය චර්යාවේ වෙනසක් වෙන්න ඕනේ. තේරුණා නේද? මේක නොවෙන හින්දා ගිහියෙකුට මේක කරන්න නැතුව යන්න පුළුවන් හින්දායි බුදුහාමුදුරුව මේක දෙන්නේ. ඒකින්ද පටලවා ගන්න නැතු යන්නේ. තේරුණනේ මේ ක්‍රමයේ සුද්ධ විපස්සන. මේකෙන් සමතයක් වැඩෙන්නෙම නෑ. සමත ගුණය එනවා අහම්බි. ඒක එන්නේ ඊට වැඩිය ප්‍රබල වෙලා සමත ගුණය එන්න සමත භාවනාවේ ප්‍රබල ඉන්ද්‍රිය උපති ඉන්ද්‍රියෙන් පනෝ ඉන්ද්‍රියමයි. මිනිසියෙකුටත් උපදිනකොටත් ඕක ප්‍රබලයි. තේරුණනේ ඒකෙන් අකුසලියහක් කරන එක තමයි සමත භාවනාව. දැන් මේ යන භාවනා ක්‍රමයෙන් විපස්සනාවෙන් මනෝ ඉන්ද්‍රියට වැඩිය ප්‍රබල ඉන්ද්‍රියක් බවට කාය ඉන්ද්‍රිය හරවනවා ටික ටික. ඒකින්ද මතක තියාගන්න ඔයගොල්ලෝ ගැටුනොත් පස්සේ මනසට එන ඕනම කුණු ගොඩක් කයෙන් ඉස්මතු වෙන්නේ ලෙඩ විදිහටයි. ඒක තමයි මේ හරක වගේ ඇවිදින්න වැඩ කරන්න කියන්නේ. මේක කඩා ගන්න හැම දිනාටම විඳවන්න. තේරුණනි. කිසිම සමාවක් නැතන. අර කියන මුක්ති ගුණයක් උදව් වෙනවා නම් එන්න එපා. එහෙම ගුණයක් නැත්නම් කොහොමද උදව් වෙන්නේ? නෑ මුක්ති ගුණයෙන් යටපත් වෙන කාම කන්න සම්පූර්ණ. ඉතින් නෑ මේකේ එහෙම මොකක් වුන්නේ නෑ. මේක කිසි දෙයක් ඕනේ නැහැ. මේක කායික අරමුණෙන් ඕන ටික අඩු කරනවා. තේරුණා නේද? මේක කිසිම දෙයක් නැහැ. මේ සුද්ධ විපස්සනා. සුද්ධ විපස්සනා දිහෙන්නේ ඔය ඉරියාපත පබ්බේ සම්පජන්න පබ්බේ විතරයි සතිපට්ඨාන සූත්‍රයේ. දැන් මේ ඔයගොල්ලෝ කරන්නේ එහෙම එකක් කියලා මතක තියාගන්න. ඕකට පටහැනි වෙන්න බෑ දැන් අපිට. පටහැනි වුණොත් අපිට ගෙවන්න වෙනවා. විඳවන්න වෙනවා. බලමු ඉතින් දැන් තේරුණානේ මොකද්ද මේ යන ක්‍රමය කියලා තව ප්‍රශ්න අය එයි. එතකොට දැන් තේරෙන මේ එක දෙයන්නේ මට මේ අද ගියා දෙන්න ඕන කම තියෙන්නේ ඔන්න ලෝකෝත්තර ප්‍රඥාව කොහෙද තියෙන්නේ? අනාර ගුණයේ තුල. මුක්ති ගුණයේ තුල නෑ. තේරෙනව නේද? සමත භාවනාවෙන් ලැබෙන්නේ නෑ එන. තේරෙනව නේද? ඒක ලැබෙන විදිහ තමයි ඔය කයෙන් එන අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කියලා උපදෙස් දෙන්නේ නම් අනාල ගුණය ලබා ගන්නයි. ඒක දිනු වීමෙන් තමයි අපේ මේ භාවනාව ඉස්සරහට යන්නේ. ඒක තමයි අපේ සතිපට්ඨාන පුහුණුව. තේරුණා නේද?
දැන් ওই ටික ප්‍රායෝගිකව යන්න ධර්මානුකූලව අනිත් ටික ඉගෙන ගන්න. එතකොට හෙට දවසේ අපි බලමු තවත් ක්‍රමයකට කොහොමද අපි මේ ප්‍රඥාව ගැන බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක දේවල් මේකට ගලපගන්නේ කොහොමද කියලා හෙට වෙනත් කෝණකින් බලමු. ඉතින් මේ දක්වා ඒ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න හැම දිනාටම ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ අනුශාසනාව අවසන් කරනවා. හෙට දවසේ එතකොට අපි තවත් අනුශාසනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.